විශේෂයෙන්ම කියන්න ඕන පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි චමින්ද ද සිල්වා අපේ ආදරණීය මිත්‍රයා. ඕගලන්ට අපේ දේශපාලඥයා. ඉතින් දේශපාලඥයෝ ගොම ලංකාවේ ලෝකේ පුරා දේශපාලඥයෝ ඉන්නවා. දේශපාලනය කරන්නේ එක එක හේතු මත අපි දන්නවා ලෝකයෙන් ලංකාවෙන් හැමදාම දසාතින්ම අපිට මේ දිනවල ඇහෙනවා දේශපාලඥයෝ කරන වැඩ දේශපාලඥයෝ මිනිස්සුන්ට දෙන දුක් කරදර. ඒ අතර දේශපාලඥයෝ ඉන්නවා මිනිස්සුන්ට සතුට උදව් කරන්න ඒවා එහෙන් එනකොට අරන් එන්නේ එහෙන් සීල් එක ගහලා එන්නේ උඹ ලෝකෙට යමන් හොරෙක් වෙලා කියලා. උඹ ලෝකෙට යමන් මිනිමරුවක් වෙලා කියලා. ඒ වගේ එවනවා උඹ ලෝකෙට ඵලයන් මිනිස්සුන්ට උදව් කරන්න කියලා. එහෙම සීල් එක ගහලා එවන මිනිස්සු දේශපාලඥයට ගියොත් අපේ රට මීට වඩා ගොඩාක් සන්තෝෂයෙන් සතුටෙන් පිරෙනවා. සීල් එක උඩින් ගහලා එවන කට්ටිය හොරා නෙමෙයි කියලා ගහලා එව්වත් අන්න ඒ වගේ අපේ රට මොකක් දියුණු වෙනවා. ඉතින් චමින්දද සිල්ලට මම කියන්න තියෙන්නේ චමින්දට ගහලා තියෙන්නේ අන්න අර සීල් එක තමයි. ලෑමන් ලෝකෙට ගිහිල්ලා මිනිස්සුන්ට උදව් කරපන් දුක් විඳින මිනිස්සුන්ට උදව් කරපන් උඹ ලෝකෙට යවන්න එන්නේ එකට තමයි කියලා. එන්නේ නේ තමයි මිනුවන්ගුට රැවිලා තියෙන්නේ. ඇවිල්ලා ලංකාවට මේ අපේ සතුට අපේ සමාදානය ලබා දෙන්න මිනිසුන්ට සැනසීමෙන් ජීවත් වෙන්න මිනිසුන්ගේ දේවල් ගසා ගන්න නැතුව හොරගම් කරගන්න නැතුව මිනිසුන්ට උදව් කරන්න තමයි ඇවිල්ලා දෙන්නේ ජමින් සිල්ලා. මං ඊට වඩා මොකවත් කියන්නේ නැහැ ජමින් දෝයා ගැන. මට එච්චර තමයි කියන්නේ දෙන්නේ ජමින්ද ගැන. මං ජමින්ද එක්කලා අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවා. රයිට්. එහෙනම් මේ ගීතය ඉතාම සුන්දර ගීතයක්. මේ දිනවල ඉතාම ජනප්‍රිය මේ ගීතය. ඊළඟට අපි දෙන්නේ කෝටිපතියෝ. කෝටිපතියෝ කියන්නේ ඕගොල්ලෝ මේ දිනවල නරඹන ආසාවෙන් නරඹන තෙළු රුතාන්තය. කෝටිපතියෝ 4 කෝටි තෙළු රුතාන්ත දෙකේම සංගීත අධ්‍යක්ෂකවරයා තමයි කොනේන දිනේෂ් දිසානායක අපේ කීබෝඩ් වාදක ශිල්පියා. ඒ වගේම ගායන ශිල්පියා අපේ සංගීත කණ්ඩායමේ බොහෝ දෙනෙක් දන්නවා. අපි අහමු කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ ශාමන් දංගා. රයිට් ඕගොල්ලගේ ජාන්විව මතක් කරනවා මිනුවන්ගොඩ දෝනිට රඟපාන ජාන්විව ආදරයෙන් මතක් කරනවා. දන්න කට්ටිය මාත් එක්ක කියමු සින්දුව මල්ලියේ. දහස් ගණන් හීන පලලා ලක්ෂ ගණන් පෙරුම් පුරලා කොටි ගණන් හම්බ කරලා හිටියට රජවි. ගත සපතින් වෙහස වෙලා හිත සතුටින් වියරු වෙලා සීතල කල කාමරවල ජීවිත උණුසුමක් නැතිව කොටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ. රුපියල් සුවඳටමත් මේ සුර දූතියෝ ලං වුණාද පාට විඳ පුදතොල් වලින් ආදර බස් දෙපළුවාට බස විතරයි ආදරනේ අතවත් නැතුලේ සීතල කල කාමරවල ජීවිත උණුසුමක් නැතිව කොටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ. නෝට්ටු කොල බල දවටි පෝසත් එක ලංකුනාට එහෙත් පිපි නොකා නොබී පෝසත් කම විඳෙව්වාට අම්බ කරපු සතුටක් නෑ සේප්පු ඇතුලේ. දහස් ගණන් හීන බලලා ලක්ෂ ගණන් පෙරුම් පුරලා කොටි ගණන් හම්බ කරලා හිටියට රජවි. ගත සැපතින් වෙහස වෙලා හිත සතුටින් වියරු වෙලා සීතල කල කාමරවල ජීවිත උණුසුමක් නැතිව කොටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ.
කොටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ සන්ධ්‍යා කෝණේ